ශ්‍රී ලංකාවේ නිදාස් පක්ෂයේ ඉන්න මොනවද හිතන්නේ මමද? අද තමයි මෛත්‍රී පාරිශ්‍රයේත් මතුවා ඔබතුමිට චෝදනා කරා මේ නැති නිදාස් පක්ෂය කරන්න දුන්නේ නැහැ කියන්නේ. අද අලුත් සභාපතිතුමිය පත් කරනවද? ඔබතුමා සභාපතිතුමා කියලා කියන්නේ නැලු. ගන්නේ නැහැ. තාම ගන්නේ නැහැ. අද තීරණයක් ගන්නවද මේ අමතුමා? කොහොමද? නෑ පොඩ්ඩක් ඉන්නවා අපි දැන් මේ ඉවරලා කතා කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකින් රැසකගේ සහභාගිත්වයෙන් දේශපාලන මණ්ඩල රැස්වීමක් අද පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදී. එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ මූලිකත්වයෙන් එම දේශපාලන රැස්වීම පැවැත්වුණා. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණයි. මෙහිදී පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පත් කිරීමට දේශපාලන මණ්ඩලය කටයුතු කළා. පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වෙලා අපි පැහැදිලි තීන්දුව කීපයක් ගත්තා. ඒ තීන්දුව කීපෙක එකක් තමයි පක්ෂයේ දැනට සභාපතිවරයාගේ කටයුතු තහනමට ලක් වෙලා තියෙන නීතිමය ක්‍රියාමාර්ග රන් තියෙනවා. ඒ නිසා පක්ෂයක් සභාපතිවරයෙක්ගෙන් තොරව ඉදිරි කාලයේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨම පුද්ගලයෙක් විදිහට නිමල් සිරිපාද සිල්වා මැතිතුමාව පක්ෂයේ වැඩබලන සභාපතිවරයා විදිහට තෝරාපත් කරගත්තා. පහුගිය කාලයේ පුරාවටම ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වල වෙන්න ප්‍රධානම හේතුව සභාපතිවරයාට තනි තීන්දුව ගන්න මේ ව්‍යවස්ථාව තුළ ඉඩ ලැබීම. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව කටයුතු කිරීම සඳහා ජනාධිපති නීතිතුමෙක්ගේ සහාය ඇතුව අපි පක්ෂයේ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණයේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත වතාවක් ස්ථාපිත කරන්න. මට ඔක්කොමලා ජනාධිපති ධූරයට ඉල්ලන්න කිව්ව වෙලාවේ 2015 මම බෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ව ගෙනාවා. ලොකු බලාපොරොත්තු ඇතුව. එයා රටත් කාලා වක්ෂෙත් කෑවා. ඉතින් ඒ වෙච්ච වැරද්ද අද නිවැරදි කෙරුවා. නිදහස් පක්ෂය යලි ගොඩ එයි කියලා හිතනවද ඔබතුමිය මේ තත්ත්වෙත් එක්ක? ස්ථිරව පුළුවන්. ඒ අවස්ථාව සම්පූර්ණයෙන් අවුල් කරලා තියෙන්නේ. ඒ මන්ත්‍රීපාල මහත්තයා වෙනස් කරලා තියෙන්නේ ඔබතුමිය කියන්නේ. ඔව්. මාව සමාජිකත්වයෙන් අස්කරුවා. අස්කරලා ආපහුලියුමක් එවුවා අස්කරුවේ නැහැ කියලා. හැමදාම එකම තනතුරක් තියෙනවා කියලා මේක බුදුලෙක් විදියට දිල නැහනේ. ඉතින් ඒ නිසා අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් දයාසිරි ලේකම්තුමාටත් මිත්‍රපාල මැතිතුමාටත් මේ සියලුම දෙනාට අපි කියන්න අපි කරන වැඩ කරමු. අපේ පෞද්ගලික බුදුලෙකුත් මේනේ මේක. එතුමාලගේ පෞද්ගලික බුදුලෙකුත් මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගණු කිහිපයක් අස්ථානගත වී ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා සිදු කළ පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණයේ නියම කළා. තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනු කළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.